එකයි මේ ධර්මයේ කරන්නේ ප්‍රශ්න නැති කරන්න බෑ පින්වතුනි. ප්‍රශ්න දැනෙන්නේ නැති කල්පනා කරන විදියක් මතු කරගන්නවා. ඒක නෙළුම් මලක් පුප්ප කරනවා වගේ මඩගොඩේ. මඩගොඩ අපිට නැති කරන්න බෑ. ඒ අවබෝධ වෙන මනසක් අවබෝධයෙන් ලෝකෙ දිහා බලන මනසක් ගොඩ වඩන එක තමයි අපිට කරන්න තියෙන්නේ. දැන් ඔහොම ඉන්නකොට රිදෙනවා ඇති අමාරු ඇති. ඒව තියෙන පුළුවන් පින්වතුනි. ඒක මම කියලා ගත්තොත් තමයි එතන එක මතක් කරන්නේ අපි ඒක අහලා තියෙනවා බුදුමනේ හැබැයි අපිට හිතට කතා කරලා මතක් කරොත් තමයි අර ඒ පොඩි සිම්පල් අපි සමහරවිට මේක මොකද සිම්පල් බණක් නේ මේක මේක සිම්පල් අදහසක් නේ නෑ කරුවම ප්‍රැක්ටිකල් වෙලාවවලදී තමයි තේරෙයි අර ලොකු ප්‍රශ්නයක් අර නිකන් බෙලුමකට හිලක් දැම්මා වගේ ටක් ගාලා ඩිෆ්ලේට් වෙනවා ඒක ඉම්පෝර්ටන්ට් ඊට පස්සේ අපිට අනිත් යුතුයකම් කරන්න පුළුවන්. ඒවා අපි කරන්න ඕනේ. හැබැයි අපි ප්‍රධාන යුතුයකම තමයි මනස මොන ගිනිය අවුලක තිබ්බත් තමන් ඒක තමන් හිත ඉන්ද්‍රකීලයක් වගේ ඒ සුවපත් වෙච්ච මනසක් ඇති කරගන්නවා. පින්වතුනි අපි ඔය අමාරුවෙන් දුක දැනෙන්නේ අපි කිලුටු හින්දා පින්වතුනි. අපි පවිත්‍ර නම් අපිට දුක දැනෙන්නේ නැහැ. යෝගීශ්වරව හිත ඇඹුල් මූණ ඇඹුල් කරන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒක උන්වහන්සේලා වේදනාව දැනෙන්න පුළුවන් හැබැයි ඒක මෙහෙම කල්පනාවට දාගෙන බුදුහාඳුරෝ සීපත් කරන් බුදුහාඳුරෝ අමතක කරන්නේ නැතුව එතනට තාන්න පුළුවන්. මට ආසයි මට මේ වැඩි තින පිංගුතුනි මම මේකට පොඩ්ඩක් මේ පිංගුතුනි පොඩි කතාවල් දෙක තුනක් කියන්න මේවා ගැන. කමන්න YouTube එකේ අයියා ඒක ප්‍රශ්නයක් නෑ මේ පිංගුතුනට දැන් මේ වෙලාවේ සතුටින් ඉන්න එපා මම මේ අනාගතවල ගැන හිතන එක තේරුම නෑ. දැන් අපි හිත නිරුද්ධ කරගන්න ඕනේ. සැනසීමටපත් වෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් දවසේ මේ හාඳුර එකම බණ කියන්නේ කියලා අහන්නේ ඒක මට ප්‍රශ්නයක් නෑ මම දැන් හිමාලයායි අපවත් වෙයි ඒක මම සතුටින් අපවත් වෙන්න ඕනේ මේ ආපු වෙලාවේ මිනිස්යන්ගේ හිත ශක්තිය දීලා බලය දීලා සතුට දීලා ගියා කියලා ඒක තමයි ගොඩ වෙනවා කියන්නේ පින්වතුනි ගොඩ වෙනවා කියන්නේ ඉස්සර මගේ මෑණියෝ කෙනෙක් අහනවා මේ තායි මට මේක මතක් කරන්න මම දැන් ඔය කියන්න ගියක නැත්තම් මගේ බ්ලොග් එක මේ බ්ලැක් අවුට් එකක් ආවම ඕක මතක් කරන්න නැවතිච්ච තැන මේ ඒ මෑනියෝ ඒ මෑනියෝ දන්නේ තායි කට්ටිය දන්නේ මාර්ගඵල ගැන අරම මේ හරියට ඒගොල්ලන්ගේ අර සම්ප්‍රදාය තියෙනවා හරියට ඔය කැලේ ගිය හාමුදුරුවෝ ඒවා කියනවා ප්‍රකාශ කරලා තියෙනවා ඉතින් එයාට තියක් පෙහෙලිකාවක් මම බුද්ධගයාවේ ඉන්නකොට මේ ඔක්කොම අතරන් යනවා වගේ පේනවා ඉතින් ඒගොල්ලන් හිතනවා රහත් වෙන්න යනවා මේ ස්වාමීන් කියලා ඉතින් සමහර කරුණා මෛත්‍රිය දක්වනවා පේනවා එතකොට හිතනවා බුදු වෙන්න යනවා කියලා ඉතින් මේක මොකද්ද කියලා දන්නේ නැතුව මගෙන් දවසක් ඇහුවා මේ බන්තේ can I ask you a question කියලා මම කිව්වා yes what you can ask me anything ඊට පස්සේ අකිලා මේ ඔබ වහන්සේ මොකක් කරන්න දන්නේ මේ බුදු වෙන්නද යන්නේ රහත් වෙන්නද කියලා මම කිව්වා මට එක පාඩම කියුණා මන් දන්නේ මොකද කියලා කිව්වා මේ මම යන්නේ මගේ ඔළුව වතුරෙන් උඩ තියාගෙන යන ගමන කියලා ත්‍රිත්වයෙන් මේ වතුර කියන්නේ කෙලස් ඒක හරි ඔළුව කියන්නේ හිත අපි මේ කෙලස් වලින් හිත මුදවගෙන ඉන්න එක තමයි ඕන දෙයකට හොඳ මේක කුසල සිතුවිලි. කියන්නේ කුසල සිතක් සිතුවිලි තියෙනකොට අපිට ඕන දෙයක් කරගන්න පුළුවන්. බුදු වෙන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන්. ඒක අපිට හිතන්න ඕන එකක් නෙමෙයි. ඒ වගේම ඒක වෙලා ඉන්නවා කියන්නේ පින්වතුනි අපි පරිස්සම් මේ සංසාරේ. මේ අපවත් වුණොතින් අපි කොහෙද යන්නේ? ඒ සිත ප්‍රයෝජන වෙනවා අපි පල්ලෙහාට යවන්නේ නැහැ. එහෙම වඩාගෙන ඉන්න කෙනෙක් විතරම පුරුදු කරන් ඉන්න කෙනෙක්. ඒකත් තමයි පින්වතුනි අපි හිතන විදිය තමයි. ඔය මම ඒ කාලේ පයින් වඩිනකොට මේ පාචාරිකාවෙන් වඩිනකොට සමහරට ඔය මේ ආමිගේ කට්ටිය ටික පුදුමයි මේ ඇයි මේ හාමුදුර සරපු නැතුව මේක පිච්චෙන්නේ නැද්ද කියලා. ඔකේ තියෙන පින්වතුනි හිතන්නේ නැතිකොට හිතනකොට අපි එතනට ඇටෙන්ෂන් එක දානකොටයි විඥාණයට එන්න මානසිකාරයක් ඕනේ. මානසිකාර තියෙන්න ඕනේ. මානසිකාරය කරන්නේ නැතුව එතන හිත පහළ වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ දැන් එහෙම වඩිනකොට එතන එතට හිත යවන්නේ නැහැ. කමටහණි තියාගෙන වඩිනකොට මේ ඒ හිත යන්නේ නැතිකොට එතන ස්පර්ශය සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශය සිද්ධ වෙන්න තමයි හිත යොමු කරන්න ඕනේ එතනට. එතකොට තමයි තරවිල මෙයා වෙන්නේ. හරි ඉන්ට්‍රෙස්ටිං. ඕකේ මං දැන් ওই වඩිනකොට මං ඉතින් හැතැම්ම ගණන් කියන්නේ එකපාරක් කිලෝමීටර් 1500ක් වෙන්න ඕනේ. ගාල්ලේ ඉඳන් නාගදීපෙට. නාගදීපෙන් ගාල්ලට එකපාරක්. මාසෙයි දවස් 3යි යන්න. මාසෙයි දවස් 3යි එන්න. 2003 දී. එතකොට LTT කිනෝ LTT කස්සේ ඔය ගිය ගමනක් තියෙනවා. ඒකෙදිත් මම ඔය ජීවිතේ යම් දෙයක් පරිත්‍යාග කරන් ගිය අවස්ථාවක් තිබ්බා. කොහොමරි මම ඔයකේ කතාවල් කියන්න ගියොත් තවත් මෙව වෙනවා. අර මෙහෙම පයින් වඩින වෙලාවේ අර
මේ මොනවාද ඉන්ට්‍රස්ටිං කියන්නේ අර මේ තාරපාරේ රත් වෙලා තියෙන්නේ එක පාටම එනවා වලාකුලක් වලාකුල එනකොට ඒක කළුවටනේ පේන්නේ පින්වතුනි ඒ කළුවට පේන එක එතන උඩින් වඩිනකොට පිච්චෙන්නේ නැහැ ඒ කියන්නේ පිච්චෙන එක මේ අර දැන් ඒ වෙලාවට මම නිකන් හිත යොමු කරනවා අර කළුවරයි කියලා දැන් මේක හිතටනේ දෙන්නේ කළුවරයි කියලා මේක සනීපයි කියලා ඒ හිතට එහෙම දුන්නම ඒක සිද්ධ වෙනවා එළියෙන් ඒක හරි පුදුමයි මම ඒක හරියට බැලුවා ඒ කියන්නේ දැන් මේක මේ මොහොතකට වලාකුලක් ආවා කියලා ඒක රත් වෙච්ච නේද වෙච්ච කරනවත් නොවී ඉන්න බෑනේ මේ රත් වීම හැමම තියෙන්න දෙපේ ඒතර මම දැනගත්ත මේ රත් වෙනවා කියන්නේ හිතේ වෙන දෙයක් තේරෙනද පින්වතුනි අයියෝ අපේ ජීවිතේ හැම දෙයක්ම එහෙමයි ඒ කියන්නේ හැම දෙයක්ම ඔය ලෝකේ වෙන හැම දෙයක්ම අපිට මේ ඇතුලේ තියෙන විදියට තමයි අපිට දැනෙන්නේ එක්ස්පීරියන්ස් වෙන්නේ